මේ පුරාණ රත්මලේ පුරාතන ගමක් අපි සාම අපට ලැබෙන්නේ වැහිවතුර. වැහිවතුර හරහා අපි වැඩ කරන්නේ මේ යාය බොහෝ විට එක කන්නක් විතරයි, මාස් කන්නේ විතරයි. යලක් කරන්නේ බොහෝම කලාතුරකින්. හේතුව වැවේ රඳින වතුර ප්‍රමාණය මධිකම තිනා මුළු යායම වැඩකරනද. ඒකට අපට මහඟු පිටුවහලක් වුණා වැව්ගම් පුබුදු හරහා අපට ලැබිච්ච උපදෙස් හා දැනුම් හා අනිකුත් ක්‍රියාකාරකම්. ඒ හරහා අපට මේ කන්නේ වගා කරන්න හැකියාවක් ඇති වුණා මුළු යායම. මුලින්ම අපට හඳුන්වා දුන්නා ඒ අය ජලමාපකයක්, එස්ලොන් බටයක් සිදුරු කරලා ඒ කුඹුරේ වලල්ලා යම් ප්‍රමාණයකට අපට තාක්ෂණය දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒක මුළු යාය පුරාවටම වගේ වලදාන කෑලි 35ක් 40ක් විතර. ඒකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ජලය කොහොමද රඳාපවතින. අපිට ඒකට පැහැදිලි කරලා දීලා තියෙනවා කුඹුරකට වතුර ඕනේ ලියද්ද පිරිලා නෙවෙයි, තෙතමනය හා ඒ මාපකේ 30 සෙන්ටිමීටර ගාන 90 ඒ වතුර කොහොමද යායකට අවශ්‍ය වෙන්නේ කියන එක. ඒ හරහා අපට මේ කන්නය ගොවීන් කොච්චර විරුද්ධ වුණත් යායම් වැඩ කරන්න බෑ කියන මතය බිඳගෙන අපට මේ ලැබුණු තාක්ෂණයත් එක්ක අපට යන්න හැකියාව ඇති වුණා. ඒ මාපක හරහා වතුර මුර කීපයක් අඩු කරගෙන මුළු යායම. ඒක ඇත්තටම ආඩම්බර වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙන වැව්ගම් පුබුදු කියන ව්‍යාපෘතියට. ඒකම අපට තව හඳුන්වා දුන්නු කරුණු කාරණා කීපයක් තියෙනවා. බීජ වැපිරීමේදී අපි සම්ප්‍රදායානුකූලව අපි කරේ හුඟක් වෙලාට 80 ගණන් වලින් පස්සේ ඊට පෙර ආතුණ අපි පැල හිටෙව්වා තවං කරලා. නමුත් ඊට පස්සේ වුණ තාක්ෂණයත් අපට හඳුන්වා දුන්නා වැව්ගම් පුබුදු ව්‍යාපෘති හරහා. මොකද ඩ්‍රම් සීඩර පේරියට පැල සිටීම හා පෙරහිට ක්‍රමය කියන ක්‍රම භාවිතා කරන්න. ඒ හරහා පෙරහිට ක්‍රමය කියන්නේ ඇත්තෙන්ම අක්කරයකට කිලෝ 15ක් විතර යන්නේ. අපි සාමාන්‍ය අක්කරයට වීබුසල් දෙකමාරක් විතර ගහනවා. කියන්නේ කිලෝ 75කට ආසන්න ප්‍රමාණයක් ඉහිනවා අක්කරයකට. අද ඒක පිරිමහ ගන්න පුළුවන්. අද බිත්තර වීබුසලක් රුපියල් 4000 පැනලා යනවා. නමුත් කිලෝ 15කින් අක්කරයක් වී වගාව කරන්න පුළුවන් නම් අපිට කොච්චර මුදල් ඉතුරුවද්ද? ඩ්‍රම් සීඩරයත් ඒ වගේම තමයි. ඒ වගේම තමයි මේ දෙක හරහාම අද මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන වල්නාශය කියන්නේ ඉතා ඉහළ මිල ගණන් යරදී තියෙන දේවල්. ඒක නවත්ත ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි පැල ගහණය. අපට අඩු බීජ ප්‍රමාණයකින් වැඩි පැල ගහණයක් ගන්න හැකියාව ඇති වුණා. මොකද අපට පෙරහුට් එකකට එක ඩොට් එකකට වැටෙන සාමාන්‍ය වීයට 2 3 4ක් වගේ උඩරේ වැටෙන්නේ. නමුත් අද අතර ගලවලා බැලුවොත් පඳුරක තියෙනවා පැල 25 30කට ආසන්න ප්‍රමාණයක්. නමුත් කරල වපුරපු එකටත් පෙරහුට් ක්‍රමයේ අතරේ කරලේ සම්භාවිතාව ලබාම ඉතා නිරෝගී කරලක් අපට ලැබිලා තියෙනවා. ඒ වගේම පැල ගහනත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපට හුඟක් ඒකෙන් ඉතුරු කර ගන්න වුණා වල් තෙල්. ඒ වගේම තමයි අනිත් පලිබෝද ආවේ නැහැ. මොකද කෘමි හානි අඩු වුණා. මුලදී පැල අතර ගහණය අඩු හින්දා පරපෝෂණයෙන්ද රඳින්න හැකියාවක් ඇති වුණේ නැහැ. ඉතින් අපි වෙනදා ගොවි මහත්වරු යාය හැම වෙලාවෙම වතුර ඕනි කියලා කෑ ගහනවා. නමුත් අපි එහෙන් හඳුන්ලා දුන්න ජලමාපකයේ හරහා ජලය අඩු කරගෙන තියෙනවා. මොකද අපි හැම වෙලාවෙම මේ කෑ ගහන ගොවිය ළඟට ගිහිල්ලා අපි ඒ හුඟා කුඹුර වල ඒ ආසන්න කුඹුරේ හරි තියෙනවා නම් ඒ ජලමාපක පරීක්ෂා කරන යාය නියෝජිත මහත්තයා හා අපි ගොවි සංවිධානයේ කීප දෙනෙක් හරි ගිහිල්ලා ඔයාට තාම වතුර ඕනේ නැහැ, මැරුණොත් අපි වග කියනවා කියන මට්ටමේ අපිට ලැබුණු තාක්ෂණ දැනුමත් එක්ක අපි කතා කරනවා. අප දුන්න දැනුම් සම්භාරයත් එක්ක. ඒ වගේම තමයි වැවගම් පුබුදු හරහා දුන්න අපට විශේෂ දෙයක් තමයි අපට මූල්‍යදායකත්වයෙන් හිටන් ලබා දුන්නා ලියද විශාල කිරීම කියන එක. ඇත්තෙන්ම අත්‍යක්ර වලින් හරකින් ආරමේ කරපු කුඹුරු දැන් යාන්ත්‍රීකරණය කරන වෙලා දැන් මේ ලියද්දක ගොයම් කපන්නේ මැෂින් වලින්. එක ලියද්දක දැම්මම මැෂින් කාර්යෝ අඬනවා යන්න බැගයි. ඒ වගේම ගොවියට වෙච්ච ආර්ථික වාසියක් තමයි චූටි චූටි ලිය දෙනකොට අඩි 10ක් දිග අඩි 10ක් පාල නීරක් කැඩුවාම අඩු ගානේ ගොයම් පැල 3400ක්කට වඩා වදිනවා. ඒ වගේ නැත්තම් වී හුණ්ඩුවක් විතර වදිනවා ඒ වපසරි. මම පහුගියදා කුඹුරක් කැඩුවා ලියදි කෑලි 41ක් තිබ්බා. අද තියෙන ලිය කෑලි 22යි. ඒකේ නීරවල ටික මැනලා බලපුවාම අඩි 2.5ක විතර පල්ලක් තියෙන අඩි 10ක් දිගට එක නීරක් කැඩුවා නම් අපිට වී කොච්චරක් වදිනවද? අද ඒක එදා බීවසල් දෙකකින් ඒක කුඹුර වපුරුවා නම් අද ඒ කුඹුරට වපුරන කුඹුරට බීවසල් 3ක් ඕනේ. මොකද අර නියරේ වාසිය ගොවියට ලැබිලා තිනා ඒ බිම් ප්‍රමාණයටත් අපි වී යටයක් වැඩිලා තිනා. ඒ වගේ අස්සුන් නෙලීමේදී අපට වෙලා තින වාසිය තමයි මැෂින් කාර්යෝ දැන් කෙඳිරි ගන්න ගොයන් කපන්න ගියා ලියද්ද ලොකුයි වැටේ යන බල අනිත් එක
වෙච්ච වාසිය තමා එක නියරක් පුරන්ඩ මේ දවසල නම් එක ගොයි මහත්තයකුට විනාඩි 15කට වඩා යනවා දෙපැත්තකටන්න ගියොත්තේම. අද ඒ 15 ලියදිකෑලේ නියරවල් 25ක් කැඩුනානම් විනාඩි 15 25ක් අපට ඉතුරු වෙලා තියෙන කාලය යායට. ඒකයි අර කුඹුරේ මේ ප්‍රමාණය වැඩි වෙච්ච එකයි ඒ ඔක්කොගේ වාසියත් අපට ලැබුණා. ඒක තමයි විශේෂ වාසිය ලියදිලි විශාල කිරීමේදී. ඒ වගේම ලියදි විශාල කිරීමේදී තව වාසියක් තියෙනවා. අපි ලියදි මට්ටම් කරලා විශාල ලියද්දක් අපේ ලියදි කෑලි මෙහෙම ස්ටෙප් ස්ටෙප් තියෙන්නේ පල්ලෙහාට පල්ලෙහාට. ඕක මට්ටම් කරලා පස්සේ ඒ ලියද්ද පුරාවට වතුර හිටිනවා. එතකොට අපට ඒකේ උඩ ලියද්දේ වතුර තියෙනවා කියන්නේ පල්ලෙහාට අනිවාර්යෙන් සීරාව සීතලේ අනිවාර්යෙන් ගලාගෙන යනවා. ඒක ඇත්තටම ඒ ගොවීන්ට ඒක තේරුනේ මේ වැඩේ කරාට පස්සේ තමයි මේ ක්‍රියාදාමයත් එක්ක තමයි දැන් දැන් අනිත් ගොවියන් උත්සුක වෙලා තියෙනවා මේ ක්‍රමය ඒ කට්ටේ කුමුරුවලත් කරගෙන යන්න. මේ වට ගොවියෝ අපේ කරලා තියෙන ව්‍යාපෘතිනේ පෙරහුට්ටා පේලි ක්‍රමයට දැන් ඒ කුමුරු නියම නිතරම අධීක්ෂණය කරමින් ඉන්නවා. ඒ ගොවීන් ඉදිරියේදී ඒ අයත් මේ ක්‍රමය භාවිතා කරන්න ඕනේ කියන එක මේ වෙනකොට උත්සාහ කරමින් ඉන්න පෙරහුට්ටා ටි හොයන්නත්. ඒ වගේම ලියදි විශාල කිරීමේදී අර උඩ ලියද්දේ රඳන ජල මට්ටමත් එක්ක වතුර කොච්චර දුර දිරු කරන්න පුළුවන්ද කියන එක ගොවීන් දැන් ඒ හරහා අත්දැකීමෙන් ලබලා තියෙනවා.